රගේ කාල හිටපු මේ මහා දනවත්තු සිටුවරයෝ ඒ අයගේ නං කිය කියා මිනිස්සු ප්‍රාර්ථනා කරනු අපටත් මේ සසරයේ සැපවිඳලක් කෙලවර. එහෙම ප්‍රාර්ථනාවත් කෙලවර එක කවදාවනේ ගද ද නෑ කෙලවර. හැබැයි දිවිය මනුස්ස සැපසම්පත් විඳල අවසානයේ කෙලවර තමයි නිවන් දකින්න බොහෝ දෙනෙක් ්‍රර්ථනා කරන්න. ඒ අවිද්‍යාව නිසා මයි පිංහතුනේ ඒ අතර බොෝ දෙනෙක් කැමතිවු අනේ අපිට සුගති උපදින්න ලැබේවා. අපිට දිවිය සැපසම්පත් ලැබේවා. හැබැයි කැමැතිවූ පමණින් ලබන්න පුළුවන්කමක් නෑ. උපදින්නේ අපේ කැමැත්ත නිසානෙම අපිට කැමති තැනක අපි ැ මේ ලෝකෙ මිනිස්සුන්ට හිත පිහිටෝල කැමති තැංවලම උපදින්න පුළුවන්නම් කවරු දුප්පත් මිනිසුනෑ නනිහිෙන ලෝක. ඒන කවරු සතරාපායන්නෙත් නෑ. ැමෝම පොහොසත් එම් හැමෝම දනවත් හැමෝම ලස්සනයි. හැමෝම උසස් කුලවත් ඉහළම බුද්ධියක් ලෝක එහිෙනම් හැමෝම එක වගේ. එහෙම නොවන්නේ අපිට හිත පිහිටෝල අපි කැමති විදිහට අපේ උපත ලබන්න පුළුවන්කමක් නැති නිසා. මහනෙෙන මේ ලෝකෙ කැමතිවෙච්ච පමණින් ප්‍රාර්ථනා කර පමණින් ප්‍රාර්ථනා කර ලබන්න බැරි දෙයක් තියෙන. ඒ තමයි ලෙඩවීම. මිනිස්සු ප්‍රාත්තනා වන මටනං ඔයි වගේ එඩක් හැදෙන්පා. මටනං උපෝපං ආත්මිකවත්. මේ වගේ ලෙ හදිල ක් විදි සිද්ධවෙෙන්න්න එපා කියල මනිස්සු ්‍රාත්නාක බලති. බලන්න ඔබ ඔබේ නෑයෙක් වෙන්ඩ පුළුවන් ඔබේ හිතවතෙක් වෙන්න පුළුවන් සහර යන යිස්ප්‍රරිතාාලට යන ලඩ්ඩ ලන්ය. ඒ එෙඩ්ඩුංම දැක්කට පස්සේ සමහරු පුුණවෙල තුවාල දා. දැකලතින එක ිඩෙක්මම් බලන්නගේ වෙලාව කකුලි තුවාලයක් මේ තුවාලේ පනුවයෙනවා උඩට. පනපිටි ජීවත් වෙෙලා ඉන්න ඇදදි පනෝගහල. කුච්චරණං වේදනා විදිනවද මේ ලෝකෙ මිනිස්සු. ඒනි සාපිගතුනේ සමහර වෙලාාවට ඒවගේ අය දැක්කට පසීතනෙන අම්බෝ මටනංග එහෙමෝන්නේ හැබැයි අවිද්‍යාවත් එක්ක යුබෙන්නේ. ඒ අවිද්‍යාව නිසා මිනිස්ු ප්‍රාර්ථනා කරන්න මෙහෙම. මටනං උපවපං ආත්මකවත් මේ වගේනම් ලෙඩක් හැදන්න එපා කියලා හිතෙන් හිතනවා. එ කියනවා. තැ බලන්නේ වචනම උපවපං ආත්ම වල ැන සවසසරේ ආත්මෙන් ආත්මය ඉපදීපද යන්න කැමති. ලෙඩක් නැතුව. එහෙම පුළුවන්ද. ඉපදුනානං ඒ කාන්තිල් ලෙඩ වෙනවාමයි අපි කවුරුත් දරාගෙනඉන්නේ ලෙඩවෙන ශරීරයක් බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන සතර මහාදාාත්හුන්ගෙන් හටගත්ත ලෙඩවෙන මේ සරකුණු ශරීරයක් දරාගෙන කෙනෙක් කහිතනවන මම බොහොම නිරෝගි කෙනෙක් මම තරන් කෙරුමෙක් නෑ මං අපිට එහෙම ලෙඩ හැදන්නේෑ මම් බොහොම නිරෝගි කෙනෙක් කියලා කෙනනෙක් හිතනවනම් ඒ තරං අ්ඥානයෙක් නෑ කියන ඒ නිසාපංගතුනේ ඇම වෙලාවෙම හිතන්නම් ලෙඩවෙන කය. මං මේ දරාගෙනඉන්න ලෙඩවෙන ශරීරයක්. කොයිතර කොටසෙන් කොටසහිතන් ආදීනව සංඥාව කියලා බුදුරජාණන් වහන්සේ අපේ ශරීරයේ හටගන්න ලෙඩරෝග විස්තර කර ලාතිනොත් ගිරිමානන්ද සූට්‍ර ආදීන වසයෙන් බලන්නකෙන්. පිංහතුනේ කොච්චර ලෙඩහදෙනද බලන්න කොටසෙන් කොටස ඇහැගත්වොත් ඇහේ. ච්ර ෙඩදතිනව දැ මොල්ර කනගත්තු කනේතියන ලෙඩ නාසේ දිවේ ශරීරේගත්තු හමී රෝග මස්වල ඉදිමීමේ රෝග නහරවවැල්ලල රෝග අස්තිරෝග පෙනහළු රෝග කොටස කොටසට බඩවැල්ලල රෝග අක්මාවෙ රෝග වකුගඩුවල රෝග මේ වගේ ළු සරීරෙම ලෙඩ ගොඩක් ඔබත් පමත් අපි කවුරු දරාගනින්නේ ලෙඩවෙන ශරීරයක් කුණු කය. ඇත්තටම මොහොතක් මේ කයදිහා දවසට විමසල බලන්න පුරුදුුවෙන්. අපේ තියෙන මාන්නේ ආරෝග්‍ය මදේ තරුණ මදේ අපි නම්බොහොම තරුණයි අපි නං ලෙඩවෙන්න ඒ වගේ ගොඩාක් තරුණයට තමයි ඔ මාන්නේ හිතට බලවත්තෙන්. හොඳට කොටසිං කොටස විමසීමස බලන්නම ලෙඩවෙන සරී සමහල්ලාට අපි හොඳට ඉන්නවා. අපි දන්නේ නෑ ඇගේෑ ඇතුළි පිළිකාවක් වැඩෙන වෙන්න පුළුවන්. අපි දන්නේ නෑ. මේ ශරීරේ තුර පිළිකාවක් දූනා වෙන්න පුොළුවන්. ඒක තමයි ජීවිතය අතාහස භහාවේ. මිනිස්සු බොහොම හොඳට ඉන්නවා. බඩයමාරුව කියලා යන්නේ වෛද්‍යවරයෙක් ලකට. එක්කෝ ඒත් බැෑක අද්‍යෙක් යන්නේ නෑනෑ ඕක හරියයිවේ. ිබ හම හරියයි කියන්න. එක්ක පස් පංග ටිකක් ොනෝ හොදයි ෝ හරරියනවා කියලයි. කවරු හරි බලක් කියයන ස්පරිතාාල්. ගිහිල්ල පරික්ෂසාකල බලප පහම වයිද්‍යවරු කියීනවා දැන්කරන්න දෙයක් නැවවාගේැන්ග පුරා හහිමලේ ඩක්්දල පැතිරරිලා දැම් පරක්කු වැඩි ඒක තමයි ජීවිතය ස හාවේ. ඔය පනවිඩි අපිට අපි ගැන සසරය යහන්න නොලැබයි කිය හිතන් පුළුවන් අපි දරාගනින්නේ ලෙඩවෙන සරීරයා පිංගතුනේ ඔබත් මම සරණගි අපේ බුදුරජාණන් වහන්සේ පවා කොච්චර ලෙඩ වුණාදර. උන්වහන්සේ සාරා සංකය කල්ප ලක්ෂයක් පාරමි සම්පූර්ණ කරපු කෙනෙ. පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියෙට පාරමී ධර්ම සම්පූර්ණ කරගත්ත කෙනෙ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දස බලඥාන තසත් ඥාන छතු විසාर्ධඥාන උන්සේගේ බුද්ධ ඥාන ගත්තහාම අනන්තයි බුදුගුණ අනන්තයි දෙ මිනිස් ලෝක आම लोगදහස ලක දතුට එක වරකට එක බුදුෙනයි पහළවෙ අප උහන්සේ ගැන කියනවා මේ ලෝකෙ පහළ වෙච්ච භාග්‍ය වන්තම කෙන පिවන්තමෙන ය නිසා කෙන බගවා කියලා ඒ තරම් භාගකිවන්ත බුදුරජාණන් වහන්සේ ලිඩවනානි උන්න්නහන්සේ ගිලං වුණා බේලුව ගමී බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්දදි මාරාන්තික බඩයමාරුවක් වැල දෙෙනු සාමාන්‍ය බඩයමාරුවක් නෙමේ ඒ දේශනාව සඳහගෙන මාරාන්තිික බඩයමාරුව බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා අතීත බුදුුවරු පිරිනිවන් පැවවෙ කොයි ආකාරයටද සංගයාට දැනුන් නොදී පිරිනිවන් පාණික සුදුසුනෑ කියලා බුදුවැසින්ම් බැලූ අතීත බුදුරු පිරිනිවන් පාපු ආකාර බලල එදා බුදුරජාණන් වහන්සේ චන්ද චිත්ත විරිය වීමන්සාහකිෙන සතර ඉෘදිිපාද බලෙන් අධිෂ්ඨාන කරගත්තා. ඒ සතර ඉරදිපාද වල පිහිටල අධිෂ්ඨාන කරනකොට රෝගයේ අටපත්වෙලා ඒ ඉරදිිපාද බලයෙන් බලාගනින් නැදදි සුවපත්තු වන කට අපිට පේනවා බුදුරජාණන් වහන්සේටත් ඒවගේ වේදන ඇති වෙලාතිේවා. ඊළඟට දේශනාවල අටවාල සඳන්ග වෙනවා බුදුරජාණන් වහන්සේ කොන්දේ අමාරුවක් තිබිච්ච වගේ බුද්ධ දේශනවල සඳහන් වෙනවා. ඊළඟට බහල ඇති බුදුරජාණන් වහන්සේ පිරිනිිවන් පාන්න වඩින ගමන උන් වහන්සේට ලෝහිත පක්කන්දිකා කියෙන රෝගේයේ වැල දෙෙනවා. බඩේ තුවාල லேட்් සමග බඩේලියන්න පටගන් කීප වතාවක් කලන්ත හැදෙන ආනන්ந்த හාදුුරු සමග குුසිனாරාවට පිරිනිවන් පාන්න පිටත්වෙ ලායින්නේ කලන්ත හැදිල කීප වතාවක්ම ஆනந்த කලන්ත සங்கසිව எ லாசනයක් පනවන් ආනந்த පිපාசை පැටිකක්ොයාගෙන අපටේවා බුදුරජාණන් වහන්සල් ලෙඩ වෙච්ච ගිලං වෙච්ච ගමනකින් වැඩම කර ඒ නිසා කය ලෙඩ වෙනවා කියන භහාවනා කරලා හිත දියුණු කරගත්ත කෙනෙක් එකෙ හිත ලෙඩවෙන්න හැබැයි කය මේ සතර මහාධාතුන්ගෙන් හටගත්ත මේ සරීරේ මේ කයිල් ලෙඩවෙනවා කියන ඕනම වෙලාවක මේ කයි ලෙඩවෙන්න පුළුවන් ඒ නිසා පංගතුනේ පුළුවන් තරක ධර්මය තුළ ධර්මය මෙනෙහි කරමින් කයේ අතාස භාාවේ ජීවිතය දකින්න. හැම වෙලාම හිතන්න මම් මේ දරාගෙනීන ලෙඩවෙන ශරීරයක්. මං මේ දරාගනීම ජරාවට පත්වෙන ශරීරයක්. නො ඒක් ලෙඩරෝගවලට ගොදුරක් වෙච්ච සරීරයක් මං මේ දරාගනීමේ. අන්නේ එතකොට අපිට කය ගැනතියෙන මුලාව අවිද්‍යාව ටිකටික හරි නැතිකරගන්න යටපත් කරගන්න පුළුවංකම තිේරම්. පංහතුනේ දුරජාණන් වහන්ස වදාලා කෙනෙකුට ්‍රාර්ථනා කරලා මටනල් ලෙඩහැදෙන් පනේ මටනංවෙයි වගේ ලෙඩහැදෙන්ප එහෙම අපි ප්‍රාර්ථනා කරා කියලා පාර්ථනා කර පමණින් ලබන්න පුළුවන්දයක් නෙමේ இනානං ඒ කාන්තිෙන් ලෙඩවෙනවාමයි අපිට මන්න වගේ ලෙඩනාගතයේ හැදේද අපි කවුරුදදන්න ඒ නිසාால் ලෙඩවෙන කයක් මන් දරාගෙනන්නේ කියන කාරණෙන් නිතරෝහිතන්න බුදුරජාණන් වහන්සේ මදාලා මහනෙන ප්‍රාර්ථනා කරලා කැමති වෙලා අනේ මටනම් මෙහහිම වෙන්නේ පාකිල ලබන්න බැරි ඊළග කාරණය තමයි වයසටෑම අපි කවුරු තිපදුනානම් වයිසටයනවා පිංහතුනේ මේ සරීරය රැලිවැටෙනු අතපයි වන්නද වගේ නෙමේ අමාරුුවෙනවා සමහරුට නැකිට ගන්න බැවි ගන්න බ. එක තැන් වෙන මිනිස්සු ඇඳට වැටෙනවා සමහරු රෝධ පුට කකු දෙකින් ඇවිදගෙන දුවගෙන ගියපු කෙනා එක්කු අත්වාරුවක් කිහිලිකරුවක් ඕන වෙන සමහරුන්ට ඒ අත්බෑ රෝධපුටුවට වැටෙනවා ඊළඟට ජීවිතේ මිනිස්වෙක් තැන් වෙනවා එක තැන මළමුට්‍ර කරගෙන ඔබ දැකල ඇති සමහරු එක තැන් වෙච්ඡායි කොන් දෙතුවාල හැදිලා ඇයිඒ කම විදිහට එක ඉරියව්ෙන් ඉඳලා ඔන්දි තුවාලයන බෙහෙද්ගාන තුවාලවට බේදධාන විෙන මොනව කරන්නද නිදිකරෝල තියෙනෝ මිසා ඒ වගේ මිනි සමහරෝ ඇට සැකිලි වගේ. වයෂට ගිහිල්ලා සමහරයි දැක්කට පස්ස ජීවිතේ හම්බෝ මෙහෙමනක් ඕනෑ කියෙලා හිතිච්චවාරෝබට ඕන තරන්න ඇති. හැබැයි පින්ගතුනි අපේහෙම කැමතිවුුණා කියලා. හයෝ මේගේ නම් ජීවිතේ දුක්විදින්න ඕෝ නෑකි අපි ප්‍රර්ථනා කරාකි අපි කැමති වුණා කියලා අපේ කැමැත්තට ලබන්න පුළුවන් දෙයක් නෙමේ. ඉපදුනානං ඒ කාන්තිම් වයිසට යනවාම්මයි අපේ බුදුරජාණන් වහන්සේත් වයිසටකිය. උන්වහන්සේ අවුරුදු අසුවක් වෙනකොට එක ඒ කාලේ අදට වඩා දීර්ාශ තිබ කාලේ. ද හාදුර පහළ වෙච්ච කාලි ිනිස්සුගේ සාමාන්‍ය ආවිසි වුර එකසිී විසක් ඔබ දන්නවා බක්ුල මහරතන් වහන්සේ අෞුරුදු එකසිය හැටක් වැඩ හිටිය නිරෝගී භික්‍ෂූන් හන්සේලා අතර අග්‍රස්ථානය ලබපු කෙනම් අනුරුද්ධ මහරතන් වහන්සේ අවෞරුදු එකගේ පනහක් වැඩ හිටිය මහාකාශ මහරතන් වහන්ස අවුද එක විශ් යාන හාදුර අවුරද එක විස. එදකොට මේ තරන් දීර්ග ආවි සඇතුව වැඩහිට පොයි හිටිය පංහතුනේ අපේ බුදු හාන්දුර අවුරුදු අසුුවයි වැඩහිටිය ඒ අවුරුදු අසුව වෙන කොටත් දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාන්දුරන් මහා පරිණිබ්භාන සූට්ටි ඳහංගනවා බුදුරජාණන් වහන්සි වදාළ ආනන්දය දැන් තතාගතයන් වහන්සගේ ශරීරෙ හරියට ජගගර සකටන් දිරාගිය කරත්්‍යයක් වගේ දිරාගේ කරත්තයක් බොහොම අමාරුවෙන් පිළිසකර කරල පාරි අරගෙනයන්නේ ආමුසේද. ඒ විදියට තමයියෝ දැම්ම සරීරි පරිහරණය කරලා මේ කය පවත්තගෙන අරගෙනයන් දිරාගේ කරත්තයක් වගේ මේ කය. ඒම් අපිට පේනව බුදුහාන්දුරුවොත් වයිසට ගිය. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අතැහැරලා පිරිනිවන් පාන්න අධිෂ්ඨාන කරලා සංග්‍යහැඳවනවා විශලා මහනුවර කෝටාගාර ශාලාවට. එතනති බුදුරජාණන් වහන්සේ ගාථ අපේ ලක් කියනවා පරිපක්කෝ වයෝ මයිහා මහනෙනී තතාගතයන් වහන්සේ දැන් බහෝම වයසට ගිය කෙනෙ පරිතම්මම ජීවිත. ජීවත්යෙන්න තියනෙ තවවිතා ම ස්වල්ප කාලයි පහය වෝ ගමිස්සාමී නුබල සියලුද දෙෙන අතැහැල්ල තතාගතයන් වහන්සේ පිරිනිවන් පාන. කතම් මේ සරණ මත්තනො මං මගේ පිහිට හදාගත්තා. අපමත්තා සතිමන්තා සුසීලාහෝත බික්කවෝ. අප්‍රමාදීව සිහිඇතුව සිල්වත්ව වාසේ කරන්න මහනේමු. සුසමාහිත සංකප්පෝ සචිත්ත මනුරකත. උොදට තමන්ගෙ හිත එකඟ කරගන්න තමන්ගෙ හිත පිහිටවාගන්න සතර සති පට්ානනි හිත රැකගන්න. යෝයි මස්මින් දම්ම විනේ යමෙක් මේ ධර්මවිනේ තුළ. අපමත්තෝ විහෙස්සති අප්‍රමාදිය වාසය කරනවනක්. පහායජාති සංසාරන් දුක්කස් සන්තන් කරිස්සති. ඒ හැම දෙනාම ඉප දෙෙන මැරෙන සංසාරදුකින් එතරවෙලා උතුම් නිවන කරා යනවා කෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒමනම් අපිට පේනවා අපේ බුදුරජාණන් වහන්සේ වයසට ගිය උන්වහන්සේද ලෙඩවුුණා. ඒනිසා ඉංගතුනි උපන්නාවූ සෑම සත්තු එක්ම වයසට යනෝ. අද වෙනට ඔබ බලන්න බුදුහාතුර පිරිණනිවන් පාලා අවුරුදු දෙදාස් පන්සීගානක් වෙනකොට. මේ වෙනකට මිනිසුන්ගේ ආවිස කොච්චර පිරිහිලාද කිලොබ බල මිනිසුන්ගේ ආවිශ වේගෙන් පිරිහිලා පිරිහිලා. අද සාමාන මනුසේගේ ආවිශ අවුරුදු හැත්තෑක් හැත්ත පහ. උපරි මෞුරුදු හැට හැත්තෑ වෙනකට ිනිසු. දටම වයිසට ගිහිල් වැහැරිලා සමහරවෙක්තැන් වෙලා ජීවිතේ සහල්ලාට ඔබ දැකල ඇති වුදු අසු අනුව ඉන්න හැබැයි ජීවිත කොච්චර දුක්කිිනවිද එක තැන්වෙලා ලෙඩවෙලා එක තැන මළමු්‍ර කර කර දුක්විනවිද තමයි ඒමිනිස්සු ඉතුරු කාලෙ ගෙවා ගන්න තිනිසා පහතුන ඔබ ජීවිතය නිතර හිතන්න ලෙඩවෙන කය වයිසටයන ශරීරයා ජරාවට පත්තින ශරීරයක් මංමේ දරාගටන්නේ. මමත් වයසට යන. ඒ විදිහයට එහිතා පුදහාදර අපපිට පෙන්ුවේ ඒ විදිහට වයසට ගිය කෙනෙක් දකින්න ලැබෙන. අපි ඕන තරන් දැකල ඇතිනෙ. එහෙම වයිසට ගිය කෙනෙක් දැක්කට පස්ස හිතන්න මමත් මේ සභහාවයට පත්වයනවා. මමත් වයිසට යන්න කෙනෙ. මමත් වයිසට යන කෙනෙ කේනි සාාල්ි දැන්ගේ සිහිනුවන තියෙන වෙලාවෙ. අප්‍රමාදීව ධර්මේ දියවුණු කරගන්න මහන්සිගන්නවා කියලා මහන්සි ගන්න කිය. බව පච්චයා ජාති. විපාක පිණිස කර්ම හැදිෙන නිසා ඒ කර්මයට අනු උපදින. වික්්පාක පිණිස කර්ම සකස්ව එන්නකොට ඒ කර්මය නිසා උපදිනවා. විපාක පිණස කරම හැදිල තියෙන්න කාම ලෝකෙ උපදින්න නම් කාම ලෝකෙ උපදින. කාම බව. සමහරු ොට බනභාවනා කළ හොදට හිතදියුණු කරගත්ත කෙනෙකුටනම් අන්නයා රූපාාවචර බ්‍රහ්මලෝකොළ උපදි අරූපාවචර බ්‍රහ්මලෝ කළලඋපදීම. හැබැයි බොහෝ දෙනෙක් කෙලෙස් සහිතව ඉන්න බොහෝ දෙනෙකුගේ ජීවිතේ උපපත කියන එක සැලසුම් කර ලෞපදින්න පුළුවත් තැනක් නෙමෙයි. කර්මීෙන් ඇදගෙන යන්නේ. අපි දන්නේනෑ මරනාසන්න මොහොත මොනවගේ කර්මයක් බලවතේ. සමහර වෙලාට බොහෝම පින්කරපු අය අපපුුසල් බලවත් වෙෙලා දුගතියේ වැටි්ච සිදුවීම් ධර්මීතියනෝ. පංගතින ඔබ දන්නවා ධර්මාසෝක රජ්‍යියෝ සාමාන්‍යයෙන් එක පන්සල්ලද් දෙෙකක්හාදලා පොඩි පිනක් කරගත්ත කෙනෙක් නෙමෙයි. අසූහාර දහසක් දබදිව යුදුනෙෙන් යොදුන වෙහෙර විහාර ඉදි කරා. ධර්ම සංගායනාවක්කිරව දාහක් මහරාතන් වහන්සේ එකතු කළ ධර්ම සංගායනාවට මූලිකත්තගත්. තමන්ගේ එකමපුතා මහින්ද කුමාරය. පැවිදි වුණා මීහිදු මහරාතන් වහන්සේ බවට පත්වනාා. තමන්ගේ දියනිය සංගමිත්තාව උතුම් රත් භික්‍ෂුණනිියයක් බවට පත් වනාා මොුණපුරා සුමන සාමනීරයන් වහන්සේ ුරුද්ධි මන්තම භික්ෂුවක් සාමනීර වනාා. ඇැබයි පංගතුන ධර්මාස් වක රජම ප්‍රතජ්ජාන භාාවීතියන භයානක්කම. මරනාසන්න මොහොතේ නොසිතපු විදිහෙට අකුසලයක් බලවත් වුණ. උබාල ඇති ළඟ හිටපු පවන්සලන කෙනගේ ඇතින් වටහත්ත වැදුන කියනවා බේදනාවක් ඇතිවෙන විදිහයට. ඒවෙලාේ හිතට ලොකු කේන්තියක් තරහක් වෛරයක් ඇති වුණා. ඒ මොත එම දවේශය බලවත් වෙලා මේ ගිය දින කීපේකට හරි දුගතියක වැටුණු. මහා පින්කං කරලා තිබුනත් මරණසන්න මොහොත ර ආසන්න කර්මය අකුසලේ බලවත් වෙලා දින කීපයක් කරි දුගතී වැටුණ. හැබැයි පින බලවත් දවස් කීපයකින් චුත වෙලා ඉදිියලෝ හිපදුන. පිංහතුනේ ඒ වගේ මරණ මංචක අපි කවුරුත් දන්නේ නෑ. මොන වගේ කර්මයක් බලවත්වෙේද. මොනවගේ කකුසලයක් අපිට බලවත්ත බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ මහනෙන සංසාරික සත්ත්වයාට සතරාපාය හරියට මහාගෙදර වගේ ඔබ බලන්න මහගෙදර වගේ කියපු එක උපමාව සාමාන්‍යයෙන් ඔබ ජීවත්වෙන මේ මගේ කියලා මහගෙදරක් ඔබට ගයක් තියෙනවා කලහිතන් ඔබ ගයින් එලියට යන්නේ මොනව හරි අරගෙන ආය ගෙටේන අදහසයි හිත තියන්නේ ගෙදර කඩයට ගියා බඩු ටිකක් ගත්තා ආපහු වෙන්න ගෙදර. රස්හාාවට යනවා වැඩ ඇරිලා එනකං ඉක්මනින් මෙ බස්සෙක හරි කෝච්චයේ හරි එල්ලිලා පුළුවන් තරම් හිටගෙන හරි ඉදගන්න ඉඩ නැතත් බස්ෙක හරිය එලිලා ක්මනින් ගෙදරයන් මොකද හිත තියෙන ගෙදර නෑදෑ ගෙදරකයනවා දවසක් දෙකක්තුනක් ගෙද උපරම. බලකිරීම නිසා දවස් දෙගතුනක්කෙදී. ඒත් හැමවෙලායම හිත කියන්නේ කොහේ ගියත් ගෙදර තරන්නෑ. හිත පිහිටල තියෙන්නේ හිත ඇදෙන්නේ තමාගේ ගෙදරට තමන් ඉන්න තැනර හාගෙදරට තමයි හිත ඇදෙන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙන මේ සංසාරරි ඉප දෙමින් මැරමින් ඉප දෙමින් මැරමින් යන සංසාරික සත්වයාගේ හිත සතර අපායට ඇදිලා තියෙන්නේ. මහා ෙදරට ඇදිලෑනවාගේ කියලා සතර අපායි පැත්තට ඇදිලා තිය ඒ නිසා හැම වෙලාවම හිත අපහය පැත්තට මයි බර වෙලා තිය. නොසීතන අද සමහරලාට රජයෙක් වෙන්න පුළුව. මරණින් මත්තේ ඒ ඉඩමකම ඒ තමන්ගේ ගෙදරකම සතෙක් සරපයෙක් වෙලාවඋපදදින්නත් පුළො සු මේ ජීවිතයෙක්කෝ සිටුවර ඊළ ජීවිතෙකු බල්ලෙක් වෙලාවඋපදදි. ඒගේ සිදුව බුද්ධ කාලಿ ුද්ධ දේශනාවල ඳහං වෙන. තෝ දෙය කියෙන සිටුවරයා ඒ සිට නිවසෙම බලකුක්್ ෙක් වෙෙලා පදනා මිය ගියාර පස්සේ. එතකොට අපිට පේනව ජීවිතේ සමාලාට එතනම් මැරිලා තව කොಹරි උප್දදින. එක්ක ර්පක් උපදින. එතනින් මිය ගිහිල්ල එක්ක නිරයට වැටන නිರ ದುක් ಿ ದ ುක් ಿ ක් ರේತ ලෝක උපදදි න මේක තමයි සංසාහරිಸ භාාව. මේක තමයි ජීවිතවල ස්භාවේ. ඒ නිසා අපි කැමති වූ පමණි මෙසේ නොවේවා මෙසේවේවා මෙසේවේවා කිය අපි කැමති වෙනවා. හැබැයි අපි කැමතිවෙච්ච පමණින් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක හේතුවක පලයක් හැටට සකස්වන්නේ අප කැමැත්ත නිසා වෙන දෙයක් නෙමේ. හේතුව හැදුනොත් භවය විපාකප නිසා කරම හැදුනොත් ඒ කරමයෙන් උපත කරයන්. අපිමති නිසා අපි ඕනෑ නිසා අපි ටෝන විදිහට යන සංසාර ගමනක් නෙමෙයි පිංහතු. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා සංසාධික සත්‍යයාට කැමති වනා කියලා ප්‍රාර්ථනාකරා කියල ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි තමන්ට සුගතියක ඉපදීව කියන. ඒ නිසා අපි අප්‍රමාදීව ඉපදෙමින් මැරමින් යන භයානක සං දැම් මේක සැපයක් තියෙනවන කවුරුද මේකින් යන්න කැමති නෑන මේ මනුස්සලෝක අපි හිතන තරන් පේන තරන් මේක මහා සැපයක් තියෙන තැනක් නම් කෞද මේකින් යන්න කැමති නමුත් අපිට සැපයක් වගේ පෙනුනට ඒක තුළ විශාල දුකක් වැහිලා ගැටගැහිලා මේ දුකක්ෙ අපි ජීවත්තය මේ තමයි ලෝක සවභාව බලන්න ඉපදිච්ච සෑම මනුස්සයෙක්ම කොච්චර ජීවිතය විඳෝවනවාද. ජීවිත කොච්චරනාං කායි ලෙඩරෝග මානසික ප්‍රශ්න ප්‍රියයන්ගෙන් වෙන්වීම හතුරුවෝ තරහකාරයෝ ඉදිසියාකාරුවෙක් ඇතිවෙන ප්‍රශ්න මුළු ජීවිත කාලෙම දවසක් දෙකක් හිනා වෙලා සතුටින් හිටියෝ මාසයක් අඩන්න කාරණා තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතයේ කොච්චර බලන්න සහරලාට නෑ මේක සැපයි සැපයි කියන්න ස්පිරි තාලකට ගිහිල්ලා හීළඟට ඔය පිළිකාරෝ හලකට ඒ වගේ තැනකට ගිහිල්ලා ඇවිදලා ඒ අයත් එ එක කතා කරලා ඒ වාට්ුවලඉන්න පොடிි දරුවන්ගේ ද ඒ මනුස්ස්‍යයන්ගේ ජීවිතේ දිහා පොඩ්ඩක් කෙබිල බලන්න මමත් ඉපදීම ස්වභාවය කොටගත් කෙනෙක් නේද මමත් ඉපදම මැරමින් යන්නන කෙනෙක් නේද. මටත් මේ වගේ උප දක් ලැබෙන්ඩ පුළුව. ඒ විදිහට ජීවිතයට ගලපල හිතන්න. පංගතන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහනෙන කෙනෙකුට දකින්න ලැබෙනවා ඉතාම දුකසේ ජීවත් වෙන. මුළු ඇග පුරාම් කුස්්ට හැදිලා කුදු ගැහිලා නැකිට ගන්න බැරුව දුක්විදින වයෝරු දත්තයට පත්වෙච්ච බෝහම අසරනවෙච්ච මනුස්සේ දකින්න ලැබෙනවා. එහෙම දැක්කට පස්සේ. අර අවිද්‍යාවතුළ ඉන්න කෙනා හිතන්න අම්මෝ අපිට නං ඔය වගේ උපතක් එපා. එතකොට යා ප්‍රාර්ථනා ක නම් මටනගේ එපා කියල් හැබ ප්‍රාත්නා කරත් ලබෙන. බුදුරජාණන් වහන්සේ වදාලා එයා හිතන්න ඕනේ ඔය විදියට නෙමයි මේ ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් අන සංසාර් ගමන මම කොච්චරනං ඔය වගේ ඉපදිලා ඉන්න නැත්. මම කොච්චර මේ වගේ උපත් ලබ ලැද්ද අනාගතේ මම ධර්මය අවබෝධ නොකළො අදමන් මෙහෙම හිටියට මට මේ වගේ දුක්වි දෙන්න තව කොච්චර අනාගතය උපත් ලැබේද. ඊළග ජීවිතේ කොයි වගේ තැන උපදීද අපි කවුරුද් දන්න. ඒ නිසාමං අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගෙන මේ ඉපදීමෙන් නිදහස් වෙනවා කළ හිතන්න ෙන අන්න හිතන ක්‍රමේ. අපි හිතන ක්‍රමේ ධර්මයට අනුකූලව සකස්කරගත්තො. පිට මේ ධර්මි අවබෝධ කරගන්න පුළුවවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට දකින්න ලැබෙනවා බොහෝ සැප සම්පත් ඇතියි. රජ පවුල්වල සිටු පවුල්වල ඉපදිලා බොහොම ලස්සනට ඉපදිච්ච පෙනුමෙන් ගත්තා රත්තරම්පාටයි බොහොම ලස්සනට ඉන්න අයි දකින්න ලැබෙනවා. දැක්කට පස්සේ ෙ සහිත කෙනාගේ හිතේ ස භාව බොහු දරට ලන් මේ ලක්ෂණ මනුසයන් තුළ නැද්ද කියලා ඉරිසියාවක් ඇතිවෙන්. තමන්ට නැතිනිසා තියන කෙනා ගැන හිතේ ඉරිසියාවක් ඇතිවෙන. හිත ඇතුළෙන් වෛර කරනවා අ දවේශ කරනවා. හිත ඇතුළින් සමහනලාට බනිනෝ. අපිටම තමයි මේ සියලු කරදර මුන්ට කිසිකරදරයක් හෙනයක් නෑන කළ හිත ඇතු ඒ මිනිස්සුන්ට ඉරිසියා කරනවා වෛර කරන. මතකතියාගන්න ඒ අය සසරි වපුරපු දේවල්ලේ ඔබ වපුරපු දේ ඔබනෙලාගන්නවා ඒ අයි වපුරපු දේ ඒ අයි නෙලාගන්නවා. කාටවත් කවදාවත් ඉරිසියා කරන්න පුරුදු වෙන්න එපා. හිතට ඉරිසිියාවක් එනකොටම හිතන්න ඒ අයි සසරි මට වඩා පින් කරලා. ඒ පිනේ විපාකයක් අදේ අයි ගෙවනවා. හැබැයි ඒ පිනත් අනිත්‍යයි. මමත් ඔයි වගේ සංසාරි කොච්චනනං ඉපදිලායින්න ඇද අන්න බදුහාදුරු පෙන් නො දර්මයට අනුව අපි හිතන්න කොහොමද එහෙම කෙනෙක් දැක්කොත් බොහොම ලස්සන කෙනෙක් බොහොම පොහොසත් කෙනෙක් බොහෝ සැපසේ ජීවත්වෙන කෙනෙක් අපි දකිනවා එඒයා හැම දාම ඉන්නවා අනම ඒ ඉන්න ටික කාලය තුළ හරි බොහොම සැපසේ ඉන්නවා දකිනවා ඒ දකිනකොට හිතන්න කෙනවා ම කොච්චර නම් මේ වගේ සසර ඉපදිලා ඇද්ද හැබැයි ඒ සියල් අදහිමි වෙලා මේ මනිස්සු දවහුම ලාලබීල සතුටෙන් හිටියට අනාගතයේ තව කොච්චර කාලයක් ඒ පිනේ විපාකමය අය අරගෙන යයිද. අප්‍රමාදීව ධර්මියීමම අවබෝධ කරගෙන සසරින් මිදීම මයි සැපය කල හිතන්න කියනවා. ඒ නිසා පිංහතුනේ ඔබේ හිත හිතන ක්‍රමය ධරමයට අනුකූලව සකස් කරගන්න. අපිට පේනවාද සමාජි කොඩා පිරිහිලා. ඉසිෙන් ගත්තු අපේ රටේ මිනිස්සු තුළ පුද්ධම විදිහට ඉරිසිාව වෛරයගොහකකං, ගුණමකුකං ඔබ හොදයට බලන් යමක්කමක් තියෙන මනුස්සෙකුට කොච්චර මිනිස්සු ඉරිසියාා කරනවා. එක්ක බොරු කතාහදනවා. ඒ ඉරිසිාවත් එෙක් ඉරිසිාවත් එක්ක එන ඊළඟ දේ තමයි පලිගැනින්. බොරු කතාහදනු කතාගොතනවා. හට විුද්ධ මොනවාහරි ප්‍රශ්නයක් එනකං දින ගැනගැන ඉන්න ඕ අදොහම හිට ඕහ බලාපල්ලක උන්ට වෙනද ඔහොම කියන්න ඇැද බල ඒ තමන්ට මේ දිවසත්ති බිලද අනාගතය දැකලද නෑ ඉරිසියාාව කෙනෙකුගේ විනාසේ ප්‍රාර්ථනා කර ර දියුණු වෙලා ලස්සනට ඉන්න සැපසේ ඉන්න මනුස්්‍යයා විනාස වෙනකන් දින ගැනගැන හිතේ ප්‍රාර්ථනා කරනවා හිතම නුසට ොහරි ඩක් හැදිෙනවා කරදරයක්ව වෙනවා ගෙදර ප්‍රශ්ණයක් වනවා. හිත ඇතුලින් සතුවෙන. ොරුවට මූන අනය පව් කියලා කිව්වට හිත ඇතුළෙ මිනිසු සටතු වෙනවා. ඒ වගේ ඒකට තමගැන ඉරිසියා සමහරුන්ට එක තේරෙන්න්නේෙත්නෑ. තමන්ගේ හිත ඇතුලේ ඇතිවන ඉරිසියාව වෛරය, දවේශය කොහකකම පලිගැනීම ගුණමකුකම. මේ පහත් සිතුවිලි හොදට තමන්ගේ හිතදිහා බලමින් අඳනගන්න. අන්න එතකොට තමයි අපිට ඒ ප්‍රහාණය කරගන්න පුළුවන් හැකියා වෙන්නේ. අපි අදනගෙන නැත්නම් කොහොමද පින්ගතුනි ප්‍රහණය කරන්න. ඒ නිසා ඔබේ හිටේම් හටගන්න පහ සිතුවෙලි හොඳටසිහයෙන් දකින්න. අන්නේකටයි වැදගත් වෙන්නේ චිත්තානු පස්සනා සති පට්ඨාන් කායානු පස්සන වේදනානු පස්සනා දහමානු පස්සනා චිත්තාානු පස්සන. බුදුරජාණන් වහන්ේ අනු පස්සන හතරක් වෙනගේ චිත්තාානු පසනනා කෙන තමන්ගේ හිතගැන සිහියෙන් ඉන්න කියනවා. හිතට එන හැම සිතුවිල් ලක්ම සිහියෙන් දකින්න කියන. රාග සිතුවිල් ලක්කිෙනවා. එතකොට ඒ සිතුවිල්ල හොදට සිහියෙන් දකිනකිෙනට සිතුවිල්ල ප්‍රහණීකන ගන්න පුළවා. දවේෂ සිතුවිල් ලක් කියනවා. තරහක්. ඒ සිතුවිල්ල හොදට දකින මගේ හිතේ දැම්මේ දවේශයක් ඇතිවනේ ඒ අඳුනගත්ත කෙනාට ඒ ප්‍රාණ කරගන්න පුළුවන්. කේන්තියක් වෛරයක් ඇතිවෙනවා. හිත විසිරෙනවා. එපාාවෙනවා කලකිරෙනවා ඒ එ හම සිතුවිල් ලක්ම හිත විසිරුණත් ඒ හැම දෙයක් හි හොඳට සිහියෙන් දකින්න පුළුවන් චිත්තානු පස්සනාව පුරදු කර ගත්ත කෙනට. අන්න එහෙම දකිනකෙනා හිතේ හටගන්න අකුසල් ප්‍රාණය කරමින් කුසලේයට හිත පුරුදු කරගන්න. දැන් කරුණ තුනක් අපි කතා කරා. එකක් තමයි ප්‍රාර්ථනා කරලා කැමති වනා කියලා අනේ මෙසේවේවා මෙසේ නොවේවා කියලා ලබන්න බැරි පලවනක තමයි ඉපදීම්. අපි කැමති තැනක එහෙම ඉපදීපදී සසරයන්න පුළුවන්කමක් නෑ. සතරාපායි මහ ෙදර කරගෙන යන ගමන කපයන්. ඊළඟට බදුරජාණන් හසේ පෙන්වා කැමැති වුනා කියලා ්‍රාර්ථනා කරා කියලනේ මෙසේවේවා මෙසේ වේවා කියලා හිතුවා කියලා. ලෙඩනොවීන්න පුළුවන්කමක් නෑමේ ලෝක කාටවන්. ඉපදුනානං ලෙඩ වෙනවා මයි කොච්චර ලෙඩ රෝග ජීවිතය අපිට ඇතිවෙනවාද. යන්තන් සමහර වා බේද බීල බීල මහාදුකක් විඳල යන්තන් හොද කරගන්න. සමර රෝග හොද කරගන්න බෑ. ජීවිත කාලෙම මැනකම් ෙත් ැබීම ඉන්නව වෙන. ඒක තමයි කයේ සභාවේ. සමහරලාවට හොද කරන්න බැරිම ලෙඩක් ඕන වෙලාක ජීවිතේ හැදන්න පුළුවෝ. කැමති වුණා කියර ලබන්නබෑ. ඊළඟට මෙසේවේවා මෙසේනොවේවා කිය අපි කැමති වුණා කියලා වයිසටයන්න ඇතුව ඉන්න පුළුවන්කමක්නෑ. ඉපදුනානං උපන්නාවූ සෑම සත්ෙක් වයිසටයනවා ජරාවට පත්වේෙනවා. ඊළඟට පින්හතුනේ හතරවෙනි කාරණි. බදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමති වනා කියලා තමන්ට ලබන්ඩ බැරි ප්‍රාථනා කරල ලබ්ඩ බැරි දෙයක් තමයි කර්ම විපාකවලින් බේරීම අපිම සසරම අපරපු කර්ම විපාක අපේ පස්සෙන් එකොට හැங்கிලා බේරෙන්න්න තැනක් දුවලබේරෙන්න්න තැනක් වැඳල අේ මටනම් මේ වගේ දුක්විදින මේවනම් මගේ පස්නෙන්න්නන් එන්නේ පා කියෙල බේරෙන්න්න පුුවන්ක මක් නැෑ. මතකතියාගන්න අපිම වපුරපු දේවල් අපි නෙලාගන්. අපිම සසර වපුරපු දේවල් අපි නෙලාගෙන යන සංසාර ගමනක්මේතියෙන්. ඒ නිසා පුළුවන් තරං පංකරගන්න පිගතුන බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. හැම වෙලාවිම හිතන්න කියනවා කම්වස් කෝම් හි. මම කරමයේ සොකීය කරගත්ත කෙනෙක් කම්බ දායාදු මම කරමයේ දෑවැද්ද කරගත්ත කෙනෙ. කම පිසරනු මං කර්මේ පිළිසරන්න කරගත්ත කෙනෙ කම බන්ධු මටයින්න එකම ඥාතිය මගේ එකම නෑ මම රැස් කරගත්ත කර්ම යංකම්මං කරිස්සාමි කල්ලයානංවා පාපකංවා තසදායාදු. මම යම් යහපද්ධයක් කරොත් යහපත් විපාක මට ලැබෙනවා. මම කරන්නේ අයහපද දෙයක් නං එහි අයහපත් විපාකත් මට ලැබෙනවා කෙන හිතන්නක. පින්නතුනේ කරමී ගැන නිතර හිතන් සියලු පුදුවරු ලෝකෙ පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ සබ් පාපස්සා කරන සියලු පාපි යකුසල කර්මෝලින් වලකින්. කුසලා සෝප සම්පදා පුළුවන් තරන් කුසල් කරන්න පින්කරන්න සචිත පරිියෝධ පන තමන්ගේ හිත දමනය කරගන්න. මේ තම් බුද්ධානු සාාසනම් මේ තමයි ලෝකෙ පහළවෙන්න සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනු ශාසනාව හරේ හැයි පිංගතුනේ අපියම් කර්මයක් කරොත් ඒක කාගෙ හර ඇගේ තියල බේරෙන්න්න බෑ. ඔබ සහර වෙලාට අහලා ඇති මිනිස්සු මෙහෙම කියරු මේ මුන්න සාතමයි අපිටත් මෙහෙම වුණේ මේ මුන්ගේ පෞතමයි අපේ පිටිං යන්න මේ මුංකරන කර්ම අපිටත්ගේ වන්න ඕනානේ ඔය වගේ වච්න බෝන තරන් හලා ඇති. මතකතියාගන්න ඒ මි්‍යා දොෂ්ටිය. ඒක වැරදි අදහසක් ඒ ධර්මය නෙමෙයි කවුරුත් කරපු කරම කාගෙවත් පිටිින් යනවන්නේමේ බුදුරජාණන් වහන්සේ පෙන්වා අපිම සසරේ වපුරපුදේ. හැබැයි සමහරලාවට ඔබට පේන පුළුවන් මෙගේ ප්‍රශ්නයක් නිසා තමයි මටත් දුක්විඳන වෙන්න කිය. හැබැයි සසරය උබත් ඒ හවුල් කාරයෙක් වෙලාති කොතන කරිහර. ඔහුට ඒ කර්මේනකොට ඒ විපහකි ඔබටත් ගෙවන්න සිද්ධවයට. ඒසා ඉංතුනින් මේක මහා දුක්කිිත සංසාර ගමන ඉපදුනානං ඒ කාවන්තෙන් ලෙඩවෙනවා ඒ කාන්තය වයිසට යනවා ජරාවට පත්වෙනවා. අපිම වපුරපු දේවල් සසර පුරා නිලාගන්න සිද්ධ වෙනවා ඔබටත් එකයි මටත් එකයි කාටත් එකයි. මේ සසර නිවන් දකිනකම්. පිරිනිවන් පානකම් විපාක දෙන කර්මතියන වැට කෙන රහතන් වහන් සේලාට පවා ප්‍රවෞෘති විපාක කියළ සඳහන්ුවෙන්. ඒසා පංතුනි කරම විපාකයනකොට අන මටනං එන්නපා මටනම් මේ දිහට එන්නපා එහෙම කියලා වැඳල පාර්ථනා කරලා ඉල්ලීංකරලා කර්ම විපාකවලින් බේරෙන්න්න පුොළුවංකමක් නෑ ඔබහල ඇති සුප්‍රබුද්ධ රජ්ජරෝ බුද්ධ ප්‍රමුක සංඝයාට මඟ අහුරගෙන නින්ද අපහස කර බොහෝ අක්ුසල් රැස්ක කරගත්ත. ඒක මහා බරපත්තල දින හතක් තුළ විපාක දෙන කර්මයක් කරගත්ත බුදුරජාණන් වහන්සේ දාලා මහනනි සුප්‍රබුද්ධ රජ්ුරුව මග වැලැක්වේ බුදු කෙනෙකුට බුදු කෙනෙක් ආහවු හැරුණුත් ඒ කර්ම විපාකේ පාරයන්න ඉඩනොතිී නින්දා කරලා බුදු කෙනෙක් ගමන වලක් දින හතක් ඇතුළොත්ත විපාක දෙනවා සුප්‍රබුද්ධ රජ්ජුරුව තව දින හතකින් මාලිගාවේ පිය ගැට පෙළ ඟදිී පොලෝ පලාගෙන අපායට වැෙනවකියෝ හජජරුවන්ට මේ කාරංචි වුණ පහෝදාවෙනකොට හජතුමා හිතුව හරි මංකොහොම හරි ඕක බේරේෙනවා මංකාන්නට ෝකකි මගාරනවා කියලා මාලිගාවි උඩර්ම තටුවට නැගල දවස් දහයකට විතර කන්න බොන්න අරගෙන යිබේ දව සතන්නිකේවේ අති දෙෙකට විර කෑම බීීම ෝ ොගඩට රගෙන. අමා තවරුන්ට සේවකයන්ට හැමෝටම කිවක් කිසිම කාරණයක් නිසා පණවිඩගේන්න බෑ. මං පහලට එන්නේ. ඔහොම හිතාගෙන හිටිය. හැබැයි හරියට හත්වෙනි දවසේ රජතුමාගේ අප අස්සුයකුලප්පුන ඇතා කුලප්පුන. මේ ඇතා මාලිගා විිත්තිවලට අනිනවා මාලිගා වටේ දුවනවා රජරෝ උඩ ඉනම් කෑග හනු ඇද්ගෝවට හෙන්නේෙත්නෑ. ඇතා රජුරුවන්ට කීකරේ. ජුරුවන් හරක්කො මතක වුණ පහලට පඩි පෙළෙන් බැහගෙන බැකිෙනනකොට ආරක්ෂකයෝ රජතුමාට කියන්න හදනකොට තල්ලු කරගෙන පල්ලිහටා ඇයි තමාන් රජ්ජුරුවන් එහෙම පහල ඇවිල්ල පොළොවට අඩිය තියෙනකොටම පොළෝ පලාගෙන ගිනි ජාලාවක්ක්‍ය කපායට ඇදිලගේ බුදුරජාණන් වහන්සේ වදාලලා මහන එන කර්ම විපාකයනකොට න අන්තලික්කේන සමුද්ධ මජ්‍යයේ අහසේ හැගිලා බේරන්න ැක් නෑ සමුද මජ්ි හද මැදට ගිහිල හැගි බේරන තැනක්නෑ. නපබ්බ තානං විවරම් පවිස්ස, පරුවතයක් ඇතුලි, කුහරයක් ඇතුළි හැගිලා බේරෙන්න තනක්නෑ. ඒ නිසා අපපිම වපුරපු දේවල් අපිට සසර නිලාගන්න සිද්ධවින්.